1948 පෙබරවාරි 4 වෙනිදා ඔයාලා හැමෝම දන්නවා ශ්‍රී ලාංකික අපිට ඒ දවස කොච්චර වැදගත්ද කියලා මම ආවේ පෙබරවාරි 4 එහෙමත් නැත්නම් අපේ නිදහස් දිනය ගැන ඔයාලා එක්ක මන් ළඟ තියෙන දැනුම බෙදා ගන්න ඉතින් බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් කරගත්තට පස්සේ 1948 අවුරුද්ද වෙනකම්ම ශ්‍රී ලංකාව තිබුණේ බ්‍රිතාන්‍යයන් යටත් විජේ. ඒ අතර විටින් විට මේ යටහත් පහත් බවින් ගැලවෙන්න අපේ මුතුන් මිත්තෝ විවිධ කැරලි වලට පෙළඹුණා. 1818 1848 වගේ කැරලි වලදී අපේ මුතුන් මිත්තෝ ඒ කියන්නේ ගොංගාලේ ගොඩ බණ්ඩා වීරපුරන්නප්පු කැපෙටිපොළ වැනි අතීත රණවීරවෝ බ්‍රිතාන්‍යයන් සමග අසීමිතව සටන් වෙදුනා. ඉතින් බ්‍රිතාන්‍යයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ හිටපු අපේ රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගත්තා. ඒකෙන් පස්සේ අපේ රටේ තිබුණු ගොඩක් දේවල් වෙනස් වුණා. දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, ඒ විතරක් නෙමෙයි අපේ රටේ තිබුණු සම්පෝෂිත ආර්ථිකය පවා බිඳ වැටුණා. ඒ නිසා අපේ රටේ ආනයන අපනයන ආර්ථිකය නගා සිටුවත් වලට දකින්න ඇහෙන්න ලැබෙනවා ඇති අද වෙනකොට ඒ ස්වම්පෝෂිත ආර්ථික රටාව බිඳ වැටුණ එකේ ප්‍රතිඵල. ඉතින් මේ විදිහට වෙනස් වුණු රටේ රාජ ආණ්ඩු ක්‍රමයක් ඒ කියන්නේ රජෙක් විසින් රට පාලනය කිරීම බාරුවේ පාර්ලිමේන්තුවට කොහොම වුවත් 1803 ඉඳලා එක එක ආණ්ඩු ක්‍රම යටතේ පාලනය වුණත් අපේ රටට 1948 දී ඇති වුණු ගිවිසුමක් නිසා තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුණේ. කොහොම වුණත් දැන් අපි හැමෝම ඒ නිදහස හොඳින් භුක්ති විඳිනවා. ඉතින් අපි හැමෝම දන්නවා ඒ නිදහස කිසිම කරදරයක් නොවන විදිහට සමගියෙන් සාමයෙන් ගත කරන්න ඕනි කියලා. අපි මේ සමරන්නේ අභිමානවත් 73 වෙනි නිදහස් සමරුවමයි.